රබතුමා එදා කිව්වා කිසිදු අවස්ථාවක සියලු දේවල් අවසන් 100%ක් මේ අවසන් කියලා කියන්න බෑ කියලා. දැන් කියපු එක ඔප්පු වෙලා තියෙනවා ඔබතුමා එදා ගිහිල්ලා අද ආපු මේ කාලය ඇතුළත. පැහැදිලි. 7-8 දිනක්ම මම හිතන්නේ ඒ කාලය ඇතුළතත් අත්අඩංගුවට ගත්තා. පෙරේදත් ආයිසහරාන්ගේ බදරිල්ලෝද කවුද අත්අඩංගුවට ගත්තා. ඒ කන්දා මේක දිගින් දිගටම සිද්ධ වෙනවා කියලා අපට පිළිගන්න වෙනවා. නමුත් සමහරු විශේෂයෙන්ම දේශපාලනඥයෝ මේක ඉවරයි සියල්ල සම්පූර්ණයි කියනවා. නමුත් අපි ඉන්නේ ඔබතුමා කියු මේ මතයත් එක්ක. එතකොට ඒකට සහයෝගය අපි දක්වනවා කියලා ඔබතුමාට කියන්න ඕනේ ඔබතුමාගේ මතය අපිත් ඉන්නේ. ඊළඟට ෆිල්ම් මාෂල් සරත් ෆොන්සේකා මහත්තයාගේ මතය. ඔබතුමාගේ මතය සියල්ල ඉවරයි නැහැ කියලා. නෑ මිතර වාදයක් අවශ්‍ය නැහැ. මම හිතනවා මාගෙන් ප්‍රශ්න අහන්න බෑ ෆිල්ම් මාෂල් මතුමා. මිතර වාදයක් අවශ්‍ය නැහැ කරුණාකර. මන්ත්‍රීවරු ඔබතුමාට දෙන්නම මාගෙන් ප්‍රශ්න අහන්න බෑ සුමන්දිර. මෙතන කතා කරන සියලු මතේ ඒ අයගේ මත තමයි. එක එකනාගේ මතය තමයි ප්‍රකාශ නෑ මම කිව්වෙත් නෑ මම හිතන්නේ ප්‍රශ්නේ මතුනේ මේ කවිතේ මතය කියලා මම කිව්වෙත් නෑ මම හිතන්නේ ප්‍රශ්නේ මතුනේ ඔබතුමා මතය කියලා කියපු නිසා මම පැහැදිලි කරා හරි ඒක මම නිවැරදි කරනවා කමිටුවේ මත නෙමෙයි අපේ මත කියලා මම අදහස් කරා දැන් පැහැදිලි එදා මම අහන්න හදනකොට ඒකටත් විතර මාධ්‍යවත් කළා මට බාධා වුණා ඒකන් තමයි ඒක නැවත අහන්න ඕනේ මම උතුවායන් ඇහුවා ඔබතුමා බුද්ධියස ප්‍රතිසංවිධානයේ වුණා වගේ දෙයක් කිව්වා ISIS වදුර රටට බලපාන පටන් අරගෙන නම් ඒට මුහුණ දෙන්න පුළුවන් බුද්ධියංශ ප්‍රතිසංවිධානයක් කරන්න ඇත්තටම කුපවණ කල් යනවා කියලා ඔබතුමා හිතනවාද? ඒ ප්‍රශ්නේ මම එදා ඇහුවා. ඔබතුමා උත්තර දෙන්න ඉස්සෙල්ලා මාධ්‍ය අයින් කරා. ඒක හන්ද මම නැවතත් ඒ ප්‍රශ්නේ අහනවා. මේ විෂය දැන්ටමත් දේශීය වශයෙන් විතරක් නෙමෙයි කලාපීය සහ ජාත්‍යන්තර වශයෙන් ගමන් කළ තිබෙන නිසා ඒ සඳහා විශේෂ වෙලාවක් සඳහා අවශ්‍ය වෙනවා. දැන්ටමත් අපි සිදු කළ තියෙන මේ සිද්ධියෙන් පස්සේ මීට පෙර දැකපු නැති විදියට අපි එකමුතුභාවයකින් වැඩ ගන්න පටන් ගන්න තියෙනවා. ඒක අදහස් කරන සම්පූර්ණ ප්‍රතිසංවිධානයේ ලා කියන එක නෙමෙයි. නමුත් ඒ සඳහා එකට ගමනක් යන්නට මුල පුරලා තියෙනවා. ඊට පස්සේ දැන් තියෙනවා අඟහරු අතර තිබෙන අපේ බුද්ධිංශ බුද්ධි සමාලෝචන සාකච්ඡාවලදී රට ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමවලදී මේ පිළිබඳව එකමුතුව කටයුතු කරනවා. ඉදාමුදාවේ බුද්ධිංශයේ නිලධාරීන්ට සෙසුලියන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අස්තවාදී විමර්ශන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පොලිසිය සමගත් කටයුතු කරන අවස්ථාව ලැබිලා තියෙනවා. ඊට අමතරව අපි දැනටමත් ශ්‍රී ලංකා පොලිසිය අයවලුන් පුහුණු වෙන්න පටන් ගන්න තියෙනවා අපිත් එක්ක. මේ මාස දෙක තුනදී එක වුණා. ඒ කියන්නේ එම නිසා මේ ප්‍රතිසංස්කරණය කිරීමට යන ගමනට දැන් තිබිච්ච බාධාවල් එම නැත්නම් තිබිච්ච හඳුනාගෙන තිබිච්ච අපහසුතාවයන් දැන් අඩු වෙලා කියලා මට කියන්න පුළුවන්. අපිට තව කාලයක් යයි සම්පූර්ණ මේක ජාතික බුද්ධි අංශයක තත්වයකට ගෙන එන්නට. ඒ සඳහා අවමාසයෙන් දැන් ආරම්භ වීම පිළිබඳව මම හමුදාපති ඇටියට සන්තෝෂ වෙනවා මේ එනකොට. මේ සිද්ධි නිසා තමයි ඒක වුණේ ඇත්තටම.